ආනන් කොහොමද ආනන්ට ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා ඔන්න ඇන්තුරියම් වලට කැමති ඔයාලා වෙනුවෙන් අද කියලා දෙන්න හිතුව ඇන්තුරියම් මැට වලින් කොහොමද පැල ලබා ගන්න කියලා අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ වගේ ඇන්තුරියම් මැට ටිකකින් ඇන්තුරු පැල ලබා ගන්න කියලා මෙන්න මේ වගේ හොඳින් වර්ධනය වුණු ඇන්තුරියම් පඳුරු වලින් ඔයාට පුළුවන් ඇට ලබා ගන්න ඇට ලබා ගන්න ඔයාට මල පර වෙනකන් ඉන්න අවශ්‍ය වෙනවා සමහර මල් පර වුණත් ඒක ඇට ඉන්නේ නැහැ සමහර ඒ වගේ මෙන්න මේ විදිහට මලට ඉහළින් තියෙන කරලේ මෙන්න මේ විදිහට ඇට දැක ගන්න පුළුවන් ඒ ඇට ඔයාට මෙන්න මේ විදිහට ඉවත් කරලා ගන්න පුළුවන් ඔයාට මේ ඇට ප්‍රමාණවත් නැවේ නම් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ඇට ගලව ගන්න ඕන සාමාන්‍ය තැඹිලි පාටට වගේ තියෙන කොට ඔයාට ඒ ඇට ගලවලා ශීතකරණයේ දොරේ දාලා ටික දවසක් තියා ගන්න පුළුවන් ඔයා ඇට ටික ඔක්කොම ලබා ගන්නකම් මොකද සමහර ඇන්තුරියම් වල ඇට එකවරම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එකවරම හොඳට ඔයාට orange color එකට ලබා ගන්න බැරි වෙනවා. එතකොට ඔයාට ඇට මෝරණකන් ඉඳලා මේ ඇට වෙන් කර ගන්න පුළුවන්. මේ විදිහට තියෙන සාමාන්‍ය තැඹිලි පහට වන ඇට ටික ඔයා ඉවත් කරගෙන තියා ගන්න. ඊට පස්සේ අපි මේක හොඳින් පිරිසිදු කර ගන්න ඕන. මේක ඇටයක් වගේනේ තියෙන්නේ. මේ ඇටේ සාමාන්‍යයෙන් තැඹිලි පාටයි. ඔයාට පුළුවන් මේ ඇටයට හොඳට වතුර දාලා හොඳින් මේක සෝදා ගන්න. මේකේ තියෙන සෙවල ගතිය ගියන් පස්සේ තමයි ඔයාට පුළුවන් මේ ඇට පැල කර ගැනීම සඳහා යොදා ගන්න. ඒ වගේම පැල කර ගන්න ඉස්සෙල්ලා කැප්ටාන් වැනි දිලීර නාශකයක් මේ සඳහා යොදා ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි මේ ඇට සියල්ලම ඔයාට හොඳින් පැල කර ගැනීමට අවශ්‍ය නම්. මේ සඳහා ඔයාට මෙන්න මේ විදිහට භාජන දෙකක් පාවිච්චි කරන්න පුළුවන් එකක් වතුර දා ගැනීම සඳහා ඒ වගේම අපි මේක තමයි ඇට සාදා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ මේකේ අනිවාර්යයෙන්ම හිලක් හදා ගන්න ඕන ඒ වගේම මම උළු කැට කඩාගත්ත උළු කැට අරගෙන මේ විදිහට එක ලේයර් එකක් යොදා ගන්නවා මේකට හේතුව තමයි අපිට මේ උළු කැටවලට ලැබෙන සීතල තුලින් හොඳට මේ කොම්පෝට් එක හදා ගන්න පුළුවන් ඒ වගේ මේ විදිහට දිරාගෙන යන කොළ කිහිපයක් ඔයා යොදා ගන්න කොස් කොළ වගේ කොළ වර්ගයක් ඔයාට මේ සඳහා යොදා ගන්න පුළුවන් මේක අපි යොදා ගන්න හේතුව මේකට උඩින් අපි මීඩියම් එකක් යොදා ගන්නවනේ ඒක ඇතුළට නොයන විදිහට තමයි අපි මේ කොළ කිහිපයක් එකතු කරගන්නේ ඒ වගේම ඊට පස්සේ අපි වැලි කොටස් දෙකට ගොම කොටස් එකක් යොදාගෙන මේ විදිහට මිශ්‍රණයක් හදා ගන්නවා මම අද හදන්නේ කුඩා ප්‍රමාණයක් මොකද මා ළඟ ගොඩක් ඇටව නැති හින්දා මම කුඩා ප්‍රමාණයකින් දැන් හදලා පෙන්නන්නම් ඒත් මගේ කොම්පෝට් එක ඔය බලනකොට ඔයාලට බලන්න පුළුවන් කොච්චර පැල ප්‍රමාණයක් හැදිලා තියෙනවද කියලා ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට එක ලේයර් එකක් දාගන්නවා මේ මීඩියම් එක හැබැයි මේ භාජනයේ පිරෙන්න යොදන්නේ නැහැ මෙන්න මේ විදිහට පොඩි ප්‍රමාණයක් එකතු කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් උළු කැට යොදා ගන්න ඒ වගේම ඔයාට අඟුරු කැටත් යොදා ගන්න පුළුවන් අඟුරු කුඩා කැබලි වලට කපලා ගන්න මොකද අඟුරු වලත් මේ විස බීජ නාශක ගුණයක් තියෙන නිසා ඇට වලට හොඳින් පැලවීමට අවශ්‍ය පරිසරය ගොඩනගලා දෙනවා ඊට පස්සේ අපි උළු කැට මෙන්න මේ විදිහට වටේට අහුරා ගන්න ඕන මේ උළු කැට මත තමයි අපි අපේ ඇන්තුරියම් බීජ ටික රෝපණය කරන්නේ ඒ නිසා හොඳින් මෙන්න මේ විදිහට අතුරා ගන්න ඊට පස්සේ අපි සූදානම් කරගත්ත බීජ ටික අරගෙන මෙන්න මේ විදිහට උඩින් ඉස ගන්න ඕන මෙන්න මේ විදිහට හොඳින් ඉස ගන්න මේක ඇට කීපයක් තියෙන්න පුළුවන් ඇට ප්‍රමාණය ගැන හරියටම කියන්න බෑ පැල වෙනකන් ඊට පස්සේ මේ විදිහට හොඳට මීඩියම් එක තෙමිලා යන්න හොඳින් වතුර ස්ප්‍රේ කරගන්න ඕන මේ වතුර ස්ප්‍රේ කරාට පස්සේ අපි නැවතත් වතුර ස්ප්‍රේ කරන්නේ නැහැ ඊට පස්සේ අපි මේක හොඳින් කවර් කරගන්න ඕන මෙන්න මේ විදිහට ෂොපින් එකක් හරි එහෙම නැත්නම් ලන් ෂීට් එකක් හරි මොකක් හරි ආධාරයෙන් ඔයාට හොඳට මේක යට ගසා ගන්න පුළුවන් ඒ වගේම තව දෙයක් කියන්න ඕන අපි යටින් වතුර භාජනයක් තියලානේ තියෙන්නේ ඒ නිසා මේකට වතුර යෙදීම අවශ්‍ය වෙන්නේ මාස 3-4ක් වෙනකොට මේකේ බීජ ටික රෝපණය වෙනවා ඊට පස්සේ ඔයාට පුළුවන් මේක වෙන භාජනයකට අවශ්‍ය නම් ගන්න මාස 3-4කට පස්සේ මේක අපි දැන්
වියලි තැනක තියලා තිබ්බම මෙන්න මේ විදියට පැල මාස 3-4ක් වෙනකොට ඔයාට ලබා ගන්න පුළුවන්. මේ බලන්න කොච්චර හොඳට නිරෝගීව පැල වර්ධනය වෙලා තියෙනවද කියලා. ඒ වගේම මේ විදියට අපි භාජනයේ ගැට ගසා ගත්තන් පස්සේ මේ shopping කවරේ ඉවත් කරන්න ඕන. ඔයාට මේක ඇතුළ බැලුවම කුඩාවට පැල වර්ධනය වෙලා පේනවා නම් ඒ කියන්නේ කොළ උඩට වර්ධනය වෙලා කොළ පාටට තියෙනකොට ඒ අවස්ථාවේදී ඔයාට මේක අපි වටේට ගැට ගහගත්ත shopping කවරේ ඉවත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බීජ රෝපණය වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේක හොඳට සෙවන තැනක තිබ්බම යටින් අනිවාර්යයෙන්ම වතුර භාජනයේ නම් තියන්න ඕන. එමගින් තමයි මේකට හොඳින් වතුර උරාගෙන බීජ හොඳින් රෝපණය වෙන්නේ. බලන්න මේක නිරෝගීව රෝපණය වෙලා තියෙන ආකාරය. මේ විදිහට ඔයාට ඇන්තූරියම් පැල කිහිපයක් හදා ගන්න පුළුවන් ඔයාගේ වගාවට එකතු කර ගන්න. ඒ වගේම ස්වයං රැකියාවක් විදිහට ඔයා ඇන්තූරියම් පැල හදලා විකුණන්න කැමති නම් ඔයාට සාමාන්‍යයෙන් ටිකක් ලොකු වුණාම අඟල් 3ක් විතර වුණ පැල එයා රුපියල් 100ත් 150ත් අතර විකුණා ගන්න පුළුවන් ඔයාගේ ළඟ තියෙන වර්ගය අනුව. සමහර වර්ග නම් ටිකක් මීට වඩා මිල අධික වෙන්නත් පුළුවන්. ඉතින් මේක මාසෙකම අර 2-3ක් විතර වෙනකොට ඔයාට පුළුවන් වෙන් කරලා වෙන වෙනම පොට්වල සිටවා ගන්නත්. මේ විදිහට ඔයාත් ඕකිඩ් කොම්පෝට් එකක් හදාගන්න. හදලා පැල වැඩියෙන් බෝ කරගෙන ඔයාගේ ගෙවත් අලංකාර කරගන්න වගේම ඔයාට අමතර ආදායමක් ලබා ගන්නත් මේ දේවල් පාවිච්චි කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.